රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංග ෆිනෑන්ස් රන්නය සේවය. එක සැරේක මට මතකයි 2016 මමත් පාර්ලිමේන්තු නියෝජනය කරන කාලේ මේ මුදල් ඇමති රවි කරුණායකත් ලෝකේ හොඳ මුදල් ඇමති වුණා. හරි. මෙහෙමයි චතුර, දැන් අපි මේ පහුගිය කාලේ අත්විඳ පෝලිං හරි නැත්තම් මේ අදත් අත්විඳින බඩු මිල වැඩිවීම, රැකිය අහිමිවීම, කර්මාන්ත වැහෙන එක, මේ සියල්ලම ආර්ථික අර්බුදයේ ප්‍රකාශන. මේ ආණ්ඩු දිගටම කරලා තියෙන්නේ ඒ ප්‍රකාශනයත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. න බඩුමිල චුට්ටක් එහෙම වුණාට පස්සේ ලොකුවට උදන් ගන්නවා, මෙන්න අපි බඩුමිල අඩු කරා කියලා. හැබැයි අනිත් පැත්තෙන් බඩුමිල වැඩි කරාට පස්සේ ඒගොල්ලන්ගේම තර්කය තමයි ලෝක වෙළඳ පොලේ මිල වැඩි වුණා, අරක වුණා, මේක වුණා කියන එක. ඇත්තට මේ රෝග ලක්ෂණ වලින් පෙන්නුම් කරන බරපතල රෝගයක් තියෙනවනේ. ඒකට ප්‍රතිකර්ම හොයන්න නැතුව මොකක්වත් මේ ආර්ථිකයේ ප්‍රතිඵලයක් පෙන්වන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හෝ එහෙම නැත්නම් ඊට කලින් හිටපු ආණ්ඩුවත් අපට පේන්නේ නැහැ රටේ ඇති වෙලා තියෙන ඇත්ත ආර්ථික ප්‍රශ්නයට එහෙම විද්‍යානුකූල සැලසුම් සහගත මැදිහත් වීමක් විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරනවා කියලා. ඒ වෙනුවට මේ එදිනෙදා ආර්ථිකයේ යම් යම් විජ්ජා පෙන්වන්න හදමින් යනවා. නමුත් ඒවා දැන් වැඩ කරන්නේ නැහැ. දැන් කවුරු මට මතකයි කලින් උදම් මැනුවා, දැන් ඔන්න අපි QR එක දැම්මා, එක මාර සිස්ටම් එකක් රයිට්. දැන් එතකොට ජනතාව මේ තෙල් පරිභෝජනය සීමා කරගෙන රටට හොඳයි කියලා. දැන් QR එක අයින් කරානේ. එතකොටත් නිකන් සමහර මතයක් හදානවා දැන් QR එක අයින් කරා ෂෝක් කියලා. හැබැයි මතක තියාගන්න මේ මාසේ අන්තිමට අපි බලන්න පුළුවන් QR එක අයින් කරාට පස්සේ ජනතාවගේ පරිභෝජනය කොහොමද කියලා. දැන් මේ QR එකෙන් සීමා වෙලා නෙවෙයි, QR අතේ තියාගෙනත් කොහොමත් තෙල් ගහගෙන වෙලී තත්ත්වයක හිටියේ. එතකොට දැන් මේ කොහොමටත් අමාරුවෙන් ජීවත් වෙච්ච ජනතාවක් මතට විදුලි බිල වැඩි කරලා, ජල බිල වැඩි කරලා, තෙල් මිල අසීමිතව වැඩි කරලා, ඒකත් එක්ක ගෑස් මිල වැඩි කරලා, ඒකත් එක්ක සම්බන්ධ සියලු හා භාණ්ඩ හා සේවාවල මිල වැඩි වුණාට පස්සේදී මේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියන එක ආණ්ඩුවක් හැට කල්පනා කරන්න ඕනේ. අපිට පේන්නේ නැහැ එහෙම කිසිම මේ ජනතාව ගැන හිතන තෙතමනයක් සහිත පාලනයක් මේ රටේ තියෙනවයි කියලා. ඒව නිකන් තුට්ටුවක සලකන්නේ නැතුව මේ ඒ ජනතාවට ඔච්චම් කරගෙන යන ගමනක් තමයි අපිට හැමදාම පෙන්නුම් කරමින් යන්නේ. ඉතින් මේ ප්‍රශ්නට උත්තරයක් හොයාගන්නම් ආර්ථිකයේ පැහැදිලි වෙනස්කමක් සහිතව ඉදිරියට යන්න ඕනකම තියෙනවා. වෙනමුකුත් නෑ. රටේ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියක් විධිමත්ව ආරම්භ කරන්නේ නැතුව මේ ප්‍රශ්න උත්තර හොයන්න හම්බෙන්නේ නෑ. ඒක තමයි මේ රටේ යන්න තියෙන පාර.